අයිබෝවන් යාළුවනේ ඔබ වෙනද වගේම අදත් මේ එකතු වෙලා ඉන්නේ ඕල් කිචන් SL YouTube channel එක සමගයි. ඉතින් අද අපි බලමු චිකන් කරියක් හදන විදිය. චිකන් කරියක් කියවට ඒක පැරණි අය හදන විදිය, නැමින් නවීන විදියට හදන විදිය නෙමෙයි. ඒකට අපි ගෙදර තියෙන හොඳ කුළු බඩු එකතු කරලා තමයි මේක හදාගන්නේ. රසකාරක කිසිවක් එකතු කරන්නේ නැහැ. මේක දැන් කාලේ නෙමෙයි, අපේ ආච්චි අම්මලා කාලේ ඊටත් පැරණි කාලේ හදාගන්න විදිහම තමයි. රසට හොඳට හදාගන්න විදිහ බලමු අපි. ගමේ තියෙන කුළු බඩු ඊට අමතරව කඩෙන් ගේන්න ඕනේ ඒවත් තියෙනවා. ඒවා සියල්ලම එකතු කරලා රසට හදාගන්න විදිහ බලමු. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඔබගේ ගැටලු කමෙන්ට්ස් කරන්න, කර ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද ඒ විදිහට රසට හොඳට හදාගන්නේ කරිය කියලා. අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය මොනවද කියලා. රම්පක් අරපිංචාමු, මිරිස්, කුරුඳු පොතු, සුදු ලුණු, ගොරක, කරාමු නැටි, එනසාල්, ගම් මිරිස්, මොනද ඉඟුරු, ඒ වගේම සූදුරු, මාදුරු, කොත්තමල්ලි, වියලි මිරිස් කරල්, ඒ වගේම තමයි එකතු කරගන්න ඕනේ. අවශ්‍ය පමණ ලුණු, ඒ වගේම එකතු කරගෙන අපි කොහොමද හදාගන්නේ කියලා බලමු. කුරුඳු පොතුත් ඕනේ. අපි දැන් අදන චිකන් කිලෝ එකක් තමයි හදන්න යන්නේ. ඒක ඔයාලා ගෙනල්ලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඊට පස්සේ හොඳට හොද ගන්න පුතු අයින් හැම අයින් කරපුවා ගන්නව නම් එහෙමයි, හැම තියෙනව ගන්නව නම් එහෙමයි. අයින් කරලා සුද්ධ කරලා කෑලි අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. ඊට පස්සේ අපි දැන් මේකට අවශ්‍ය දේවල් එකතු කරගන්න යන්නේ. ඔයාලට අවශ්‍ය මේ ප්‍රමාණයට එකතු කරගන්න රම්පා, කරපිංචා පොඩිවට කපලා ගන්න. රම්පා කරපිංචා සුවඳ කරන්න හොඳම දෙයක්. මේකට තව සේර ගන්න පුළුවන්. මංගාවද සේර තිබ්බේ නැති නිසා සේර ගන්න බැරි වුණා. සේර බොඩයක් ගන්න. රම්පා සුවඳයි පැත්තම සුවඳ එනවා. ඒව හරියට එකතු කරාම රම්පා කරපිංචා සේර වගේවා. අමු මිරිසුත් යොදා ගන්න. ඔයාලට බැඩින් අවශ්‍ය නම් එකතු කරගන්න එක කරගන්න. මම්මි සෝදලා අරන් තියෙන්නේ. ඒව කපලා කරියකට චිකන් එකට එකතු කරගන්නවා. බෙදපු හරි අමු හරි කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරගන්න. බෙදපුවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මිරිස් කුඩු එකතු කරගන්න. මේකට සීසන් වෙන්න නිසා අවශ්‍ය ප්‍රමාණයම ඕනේ. ටිකක් ගාල එකතු කරගන්න. ලුණු දාන්න. ඉඟුරු, කරාඹු නැටි, එනසාල්, සූදුරු, ඒ සියලුම දෙයක් ටික ටික එකතු කරගන්න. මොකද මේක කඩි පවුඩර් එක හදාගන්නකම් සීසන් වෙන්න අනන්න තියාගන්න ඕන නිසා එකතු කරලා තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයටම දාලා නැහැ. ඒ නිසා මේ කුළුබඩු වලින් ටික ටික එකතු කරලා ගන්න ඕනේ සීසන් වෙන්න අනා ගන්න. සුදු ලුණු නිතරම තලල එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පුතු පිටින් එහෙම බැරි අවකමක් තියෙනවා නම් විතරක් ගන්න. මේකට ගොරක එකතු කරගන්න. ගොරක බික්කරි පේස්ට් එක හරි. ඊට පස්සේ ලුණු එකතු කරගන්න. මේකට ලුණු නම් අවශ්‍ය ප්‍රමාණයටම එකතු කරගත්තට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට නොදාහරි ඉන්න පුළුවන්. මේ වගේ සියලුම අමුද්‍රව්‍ය ටික එකතු කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට නෙමෙයි ලුණුව හැර අනිත්‍යව මද වශයෙන් දාගන්න. ඊට පස්සේ අනා ගන්න හොඳටම. හැම කෑල්ලකම තැවරෙන විදිහට හොඳට අනා ගන්න. සීසන් වෙන්න තියාගන්න ඕනේ. හැම එකෙම ගෑවෙන්න ඕනේ ලුණු. ඒක නිසා මෙන්න මේ විදිහට හොඳට අනාගෙන ඊට පස්සේ අපි 3-5 කොටා ගන්නකම් සීසන් වෙන්නව වහලා තියාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගෑවෙන්න ඕනේ හැම එකේම. දැන් මේක අපි සීසන් වෙන්න තියමු වහලා.
පැත්තකින් තියාගන්න. දැන් අපි මේකට අවශ්‍ය පොල් පොලොයි කැකුළු හාල් ටිකකුත් ඕනේ. ඒක කියන්න බැරි වුණා කලින්. මේ කිලෝ එකකට තමයි ගොඩක් ඕනේ නෑ. පොල් මේ සඳි දෙකක් තුනක් විතර වගේ. ඒකට ප්‍රශ්නයක් නෑ. කැකුළු හාලුත් ඕනේ. කැකුළු හාල් නම් ඒ තරම් ඕනේ නෑ. මේ සඳි කමාරක් විතර හරි අල්ලක් වගේ ඒ වගේ හරි ටිකක් ගන්න. ඊට පස්සේ අපි මේවා හොඳට බැද ගන්න ඕනේ. මම නම් දැන් උයන්නේ දරලිපේ තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් දුරට ගෑස් නැහැ. ගෑස් පාවිච්චි කරන්නේම නැහැ. අවදානම වැඩි නිසා හැමදේම හදන්නේ දරලිපේ. දරලිපේ කොහොම රසයි. මේ වගේ රන්වන් පාට වෙනකන් හොඳට බැද ගන්න. ඊට පස්සේ ඒක වෙනම අයින් කර ගන්න. ඊට පස්සේ කැකුළු හාල් ටික තමයි මේ පාටට ගන්න. එතකොට තමයි ලස්සනට පාටට එන්නේ. දැන් කැකුළු හාල් ටික බැදගමු. ඉතින් ඔයාලා දරලිප තමයි පාවිච්චි කරන්න ඇති කියලා හිතනවා ගොඩක් අය. දැන් නම් මම දන්න තරමින් මම දන්න හැමෝම වගේ දර තමයි පාවිච්චි කරන්නේ. දර වලින් ඉක්මනට උයා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ වගේම ගොඩ රසයි. මැටි වලන් අපි දරලිප වල තියෙනකොට මැටි වලන් තමයි ගොඩක් දුර භාවිත කරන්නේ. ඉතින් ඒ වගේ පුදුම රසක් තියෙන හදන කෑම. මේකත් මේ විදිහටම රන්වන් පාට වෙන්න හොඳටම බැද ගන්න. එකත් එක්ක පස්සේ එකතු කරගන්නා පොල් එකටම මෙන්න මේ විදිහට හිත කාල් ගන්න බදිනකොට නැත්තම් පිච්චෙන්න බලනවා කළු වෙනවා. ඒකසහ රන්වන් පාටට තියෙන්න මස මෙන්න මේ වගේ එකත් පොල් එකට එකතු කරගන්න. මෙන්න මේ විදිහට පොල් ටිකයි හාල් ටිකයි බෙදලා ඉවර වුණාට පස්සේ ඒකට තම්පා, කරපිංචා, කුරුඳු පුතු, ඒ වගේ කරාඹු නැටි, එනසාල් ඒ ටික එකතු කරගන්න. මේකට තව ඉඟුරු කෑල්ලක් එකතු කරගන්න. මේවා ඔයාලට ඕන නම් අවශ්‍ය නම් විතරක් බෙදලා ගන්නත් පුළුවන්, බෙදලා එකතු කරගන්නත් පුළුවන්. මම නම් දැන් අමුවෙන් එකතු කරගන්නේ. අපි අමුවෙන් හැබැයි මෙහෙමයි අර සම්පකර පිංචවල නියම රස අපිට දැනෙනවා. බෙදපුවාම ඒක ටිකක් වෙනස් වෙනවා. ඒක තියෙන තෙත ගතියම අයින් වෙන නිසා මේ වගේ සුදු ලුණු ඔක්කොම ටික එකතු කරගන්න. මේකට සුද්ධ කරලා තලලා එකතු කරගත්තත් කමන්නේ. අපි මේක බ්ලෙන්ඩරේ තමයි කොටා ගන්න. අද ඒ වගේම ගලේ තියලා ඔයාලට අඹර ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මට අද එකතු කරගන්න බැරි නිසා අපි බ්ලෙන්ඩරේ කොටා ගන්නවා. ඉතින් මෙහෙම එකතු කරලා ගන්න ඕන ඔක්කොම ටික දාගන්න. ලුණු ටිකක් එකතු කරන්න. මොකද සීසන් වෙන්න අපි හැරි මේ දාගත්ත නිසා මේක දාගන්න. දැන් බ්ලෙන්ඩරේට මෙතනදී අපිට මේ මිරිස් කරල් එකතු කරගත්තේ නැහැ. මෙතෙන්ට ඒක එකතු කරගන්න ඕනේ. ඒක නම් බදලා ගන්න ඕනේ. එකක් මිරිස් ටික බැද්දාම සුවඳයි රසයි අමුතුම රසක් එනවා. අමුතුම සුවඳක් එනවා. ඒ ටික බදලා එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගන්න. එහෙම ඊට පස්සේ අඹර ගන්න පුළුවන් අය අඹර ගන්න. කොටා ගන්න ගැටලුවක් නැහැ. ඉතින් ඒක හොඳටම හැබැයි පිටි වෙනකන් කොටා ගන්න ඕනේ. හොඳටම සිදු වෙන්න ඕනේ. නැත්නම් ඒක රස වෙනු නැහැ. කෑම කියනකොට පවුඩර් එකක් වගේ තියෙනවා. ඒක කොටා ගන්න. ඒ ටික ගලේ අඹර ගන්න කියන්නේ ඒක ගොඩාක් අපට කරගන්න පුළුවන් නිසා මෙන්න මේ தත්තෙට හොඳටම කුඩු කරගන්න. අපි අර මිරිස් පවුඩර් එක වගේම තමයි. කෑලි තියෙන්න බෑ. දැන් හොයන්න බෑනේ අපි මොනවද එකතු කරේවත් කියලා. ඒක නිකන් මිරිස් එකක් වගේම තමයි. මේකට රසකාරකණ කිසිම දෙයක් එකතු කරේ නැහැ. ඊට පස්සේ අපි දැන් සීසන් වෙන්න තියලා තියෙනවා. එකක් දැන් සීසන් වෙලා ඇද්දී අන්න එකක් සීසන් වෙලා තියෙන. දැන් අපිට මිටික කොටා ගන්න ටිකක් වෙලා ගියා. ඊට පස්සේ සීසන් වෙලා අපි දැන් මේක කොහොමද හදාගන්නේ කියලා තමයි ඊළඟට බලන්නේ. එකට කුඩු දාගන්නවා අපි අරකින් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. වැඩිද දන්නේ නැහැ. ඒක නිසා අනලා බලලා ටික ටික එකතු කරලා අනාගන්න. මෙන්න මේ විදිහට රසානුව සැරට කන්න කැමතියි ඉන්නවනම් සැරට බබාලා ඉන්නවනම් ඒගොල්ලෝ එහෙම බලන්න පොඩ්ඩක් බලලා හදාගන්න. මේ කයි නැවත අනන්න ඕන හැමතැනම ගෑවෙන්න.
හොඳට අනා ගන්න. හැමතැනම ගෑවෙන්න කුඩු ඉතුරු වෙන්න බෑ. කුඩු ඔක්කොම නිකන් වතුර ගැටි කුඩු වලට අහන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට අනා ගන්න. හැම කෑල්ලකම තැවරෙන්න ඕනේ. හරි මේ විදිහට හොඳටම සීසන් වෙන්න අනාගන්න තියාගන්න චුට්ටක් කළ පැත්තකින්. ඊට පස්සේ අපි කොහොමද මේක තෙල් කඩිය හදාගන්නේ කියලා බලමු. මේ වගේ ලස්සනට තියෙනවා දැන් නම් පාටට හොඳට. ඉතින් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. මම මැටි වලඳක් තමයි පාවිච්චි කරන්නේ. මැටි වලඳ තත් වෙන දුන් දාන්න උකට තමයි පොල් තෙල් එකතු කරගන්න. ඊට පස්සේ ඒකට අපි සුදු ලුණු සහ ඉඟුරු ඉස්සලාම එකතු කරගන්නවා. ඒක රන්වන් පාට වෙනකම් බැඳ ගන්න දෙන්න. ඊට පස්සේ එකතු කරන්න කුරුඳු පුතු කෑල්ලා. මෙතෙන්ටත් ලුණු ටික බැඳුනහම එකතු කරන්න කරපිංච කුලෙකුයි සම්පත යන්න කීකට කරලා ගන්න. රන්වන් පාට වෙනකම් බැඳෙන්න දෙන්න. ඊට පස්සේ එකතු කරන්න මෙතන අපි එකතු කරන ටික බැඳලා බැඳුනහම ඒක ගතියක් නැතුව යනවා. ඊට පස්සේ මේ සියලු පාටල වෙනස් වෙනද මේ විදිහට බැඳ ගන්න. දැන් මේක අපි මිරිස් කුඩු ටිකක් එකතු කරන්න එක ලස්සන පාට ගන්න. කලබන් ඒවා නම් දාන්න එපා. තනි මිරිස් කුඩු තමයි දාන්න ඕනේ. එතකොට තමයි අපට ලස්සන රතු පාට ගන්න පුළුවන්. ඒක හොඳට බැඳුනහම දාන්න උණු වතුර ටිකක්. එතකොට තමයි ඒක පාට වෙන්නේ. එළවතුර දානකොට උණු වතුර දානකොට හොඳයි. මිරිස් ටික බැඳෙන්නත් ඕනේ. ඒව මතක තියාගන්න. නැත්තම් පාට ආවෙ නැත්තම් අනිකත් තව එකක් තමයි මිරිස් කුඩු එකතු කරන ප්‍රමාණයත් එහෙමයි. මිරිස් කුඩු වල දාන විදිහට තමයි රතු වෙන්නේ. පොඩ්ඩක් දැම්මොත් පාට අඩුයි. ඊට පස්සේ මෙහෙම අපි කරි සීසන් කරේ කරලා තිබ්බ ටික එකතු කරගන්න. ඔක්කොම ටික දාගන්න. ඊට පස්සේ භාජනය හොදලා මේකට වතුර ටිකක් එකතු කරගන්න. මේක චුට්ටක් තෙලේ බැඳින්න අරින්නොම වතුර අඩු මට්ටමේ කලවම් කරගන්න හොඳට අඩුම තියලා ඊට පස්සේ භාජනය හොදලා දාන්න අය. ඒක තැම්බෙන්න ඕන වතුර ප්‍රමාණය වලට තේරෙනවා. මේ විදිහට කෑලි වෙහෙන්න ඕන මෙන්න තියෙන ප්‍රමාණයට දාන්න. වලට තව එකක් හොදි අවශ්‍ය නම් වතුර වැඩියෙන් ඉකුතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි. එතකොට වලට පේරෙනවා පාට කොහොමද කියලා. පාට මැදි වගේ නම් තව මිරිස් ටිකක් එකතු කරගන්න. මේ වෙලාවේ බලන්න චුට්ටක් රත් වුණාට පස්සේ ලුණු එහෙම මැදි නම් ලුණු වැඹුල් දෙකම එකතු කරගන්න පුළුවන්. ලස්සන පාටට තියෙනවා. දැන් නම් තබ තබ ගාලා එනවා. අන්න බලන්න ලස්සන පාටක් හොඳට තියෙනවා. යා මට නම් ලස්සනයි මේක. රසත් හොඳ ඇති කියලා හිතනවා. බලමු අපි රස කොහොමද කියලා. දැන් මගේ කරිය නම් හරි. තවත් ඉදෙනවා. ඉතින් බලන්න ඔයාලත් මේ විදිහට ගමී විදිහට කුළුබඩු ටික එකතු කරලා හදාගන්න රසට කොහොමද කරන්න පුළුවන් කියලා. තාම පැහැෙනවා. බලමු අපි රසත් දීගාවට. ඔයාලත් මේ වගේ රසම රස කරියක් හදන්න ඒකේ රස ගැන කමෙන්ට් කරලා එවන්න. ඒ වගේම ඔයාලගේ වීඩියෝස් තියෙනවා නම් ඒවත් අපට එවන්න. ඉතින් මගේ channel එකත් subscribe කරන්න, යාළුවන්ට බලන්නත් එක්ක share කරන්න. ඔයාලට ඊළඟට හදන්න ඕනේ මොනවද, මොන කෑමද කියලා අවශ්‍ය එක comments කරන්න. ඒකම මම හැබැයි ගමේ විදිහට තමයි මම කෑම ජාති ඔක්කොම හදන්නේ. ඒ විදිහටම ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම්. ඉතින් එහෙනම් අදට මම සමු ගන්නම්. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.